හරි. පස්වෙනි ඝන වස්තුව තමයි චතුස්තලය. මොකද්ද පුතේ? චතුස්තලය පස්වෙනි ඝන වස්තුව. හරිද? අපි දැන් බලමු මේ චතුස්තලයේ ධාර ගන්න කීයද කියලා. ධාර ගන්න අපි දැන් ගනිමු. හරි. 1යි මේ යට ධාර ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? ධාර ගන්න කීයද? 6යි. සරල ධාරය. මේවා සරල ධාර. ඔම්බාට මේකේ ලස්සන සම්බන්ධයක් තියෙනවා. මේකේ ශීර්ෂ ගන්නයි මුල් ගන්නයි සමාන වෙනවා. බලන්නකෝ. හරිද? ශීර්ෂ කියන්නේ පුතේ මුල්ලකට. මුල්ලකට. හරිද? ශීර්ෂ කියන්නේ ඝන වස්තුව මුල්ලකට, අයිනකට, කොනකට. හරිද? මේ දෙන්නේ එක ශීර්ෂයක්. මේ එක මුල්ලක් තියෙනවා. එහෙනම් ඒක එක ශීර්ෂයක්. තව ශීර්ෂයක් තියෙනවා. තව මුල්ලක් තියෙනවා. ඒතර 1යි 2යි 3යි 4යි. ශීර්ෂ 4යි පුතේ. හරිද? මුහුණත්. අපි මේකේ මුහුණත් ගණින්න පටන් ගන්න පුතේ යටම මුහුණතේ. යටම මුහුණතේ. ඔන්න යට මුහුණ තමයි නෝ. ඔන්න 1යි දැන් පැත්ත මුහුණත. 2යි අනිත් පැත්ත මුහුණත. 3යි ඉස්සරහ මුහුණත. 4යි මුහුණත් ගන්න කීයද? 4යි. මංගේ ලස්සන සම්බන්ධයක් තියෙනවා කියලා මේ. ශීර්ෂ ගණනයි. මොකද්ද? මුහුණත් ගණනයි. සමානයි පුතේ. ශීර්ෂ ගන්නයි මුහුණත් ගන්නයි සමානයි පුතේ. මේ චතුස්තලේ චතුස් කියන්නේ හතරට. එතකොට හතරයි මුහුණත් හතරක් තියෙනවා. ශීර්ෂත් හතරක් තියෙනවා. මේ ධාර ගන්න හතරක්ද? නෑ, ධාර ගන්න 6යි. ධාර ගන්න 6යි. එතකොට පුතේ මේකේ උදාහරණ දිනවද? උදාහරණ නෑ. මේකට උදාහරණ අපිට දැක ගන්න අවස්ථාවක් නෑ. ඒ වුණාට පුතේ මේක අපිට ඝන වස්තුව හදලා ගන්න පුළුවන්. කාඩ්බෝඩ් එකකින් හදලා ගන්න පුළුවන්. ත්‍රිමාණ රූපේ මට පෙන්වන්න නෑ ඔයගොල්ලන්ට. මේකේ උදාහරණ අපිට සාමාන්‍ය ජීවිතෙත් දැක ගන්න අවස්ථාවක් නැහැ. එහෙම තියනවා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න.